පළමුවෙන් අපි අහන්න කැමති දැන් මේ අඳුකු ව්‍යවස්ථා සංශෝධන දෙකක් ඇතුළත් පුද්ගලික මන්ත්‍රී යෝජනා 52ක් විදිහට තමයි විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේනවා කියලා කියන්නේ. මේක විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පුද්ගලික උමනාවක්ද එහෙම නැත්නම් මේක ආණ්ඩුවේ මතය අනුව ගේන ව්‍යවස්ථා සංශෝධන දෙකක්. පළමුව අපි දැනගන්න කැමති ඒ ප්‍රශ්නය ආණ්ඩුවෙන් හරියට පැහැදිලි කිරීමක් මේ 21 සහ 22 සංශෝධන දෙක හුදෙක් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික උමනාවක්ද එසේ නොමැතිනම් මෙය රජයේ ප්‍රතිපත්තියක් විදිහට ගෙනනු ලබන ව්‍යවස්ථා සංශෝධන දෙකක්ද 21 වෙනි සංශෝධනයේ ඔහු කියන විදිහට සහ ඒ ගැසට් කරලා තියෙන පනත අනුව එහි අරමුණ වෙලා තියෙන්නේ විවිධ මතවාදයන් දරන විවිධ ජාතිකත්වයන් නියෝජනය කරන දේශපාලන බලවේගවලට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තිබිච්ච සීමාවන් වෙනස් කිරීම. රටක් ඉදිරියට යන්න සමාජයක් සමාජයේ යහපත් දිශාවට ප්‍රගමණය වන්න නම් අලුත් මතවාදයන් අලුත් මතවාදී ප්‍රවණතාවයන් සමාජය තුළ ඇතිවිය යුතුයි. ඒවට යම්කිසි දේශපාලන බලයක් ලැබිය යුතුයි. සාම්ප්‍රදායික පරණ දේශපාලන පක්ෂවල තියෙන යල්පැන ගිය දේශපාලන මතවාදයන් අලුත් පරම්පරාව ප්‍රතික්ෂේප කරමු. අද අපේ රටේ ගත්තත් තරුණ පරම්පරාවගේ අපේක්ෂා වෙන්නේ මේ UNP ශ්‍රී ලංකා පරණ යල්පැන ගිය දේශපාලන ප්‍රතිපත්ති වෙනුවට නව අලුත් දේශපාලන ප්‍රතිපත්තියක් දේශපාලන අදහසක් කරලියට ආ යුතුයි කියන. එවැනිවට ඉඩ ලැබෙන එකක් තමයි මේ ප්‍රතිශතයේ යම් අඩු කිරීමක් කිරීම. නමුත් මේකෙන් වෙන්නේ බරපතල විදිහට නැවත ඒවා මුළුමනින්ම ඩෝසර් කරලා ڇප්ප කරලා දැමීම. එතකොට අලුත් දේශපාලන මතවාදයකට ඉදිරියට එන්න ඉඩපස්තා ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි දකින්නේ මේක හුදෙක්ම ගෝත්‍රික පන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.